මේ විශ්වයේ තිබෙන තාරකා අතරින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ සුදු වමන තාරකා හා රතු වමන තාරකා. විද්‍යාඥයින් පවසන අන්දමට මේ විශ්වයේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ රතු වමන තාරකා. තාරකාවක අවසානය කළු කුහරයක් හා සුදු වමන තාරකාවක් කියන ආකාර දෙකකින් සිදුවන්න පුළුවන්. මේ අතරින් සුදු වමන තාරකාවක් බවට පරිවර්තනය වෙන්නේ ස්කන්ධයෙන් අඩු තාරකා. ස්කන්ධයෙන් වැඩි තාරකා කළු කුහරයක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු සුදු වමන තාරකා නිර්මාණය වෙන ආකාරය ගැන. සුදු වමන තාරකාවක් විශ්වයේ බොහෝ කලක් පවතින දෙයක්. ඇත්තම කිව්වොත් සුදු වමන තාරකාවක් කියන්නේ කළු කුහරයක් වෙන්න තරම් ස්කන්ධයක් නොමැති තාරකාවක් මිය ගිය පසු ඉතිරි වෙන තාරකා මල්සිරුරකටයි. ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන් වැඩි තාරකාවන් අවසානයේ කළු කුහර වෙන අතර ස්කන්ධයෙන් අඩු තාරකාවන් අවසානයේ සුදු වමන තාරකාවන් බවට පත් වෙලා අවසන් ගමන් යනවා. සෑම තාරකාවකටම සුපර්නෝවා එකකින් කළු කුහරයක් බවට පත් වෙන්න බෑ. බොහෝ ඒවා සුදු වමන තාරකා බවට තමයි පත්වන්නේ. දැන් අපි අපේ සූර්යයා උදාහරණයට අරගෙන සුදු වමන තාරකා කියන්නේ මොනවද කියලා කතා කරමු. අපේ සූර්යයා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක්. NASA ආයතනයේ නිල වෙබ්බඩවියේ පවසන ආකාරයට අනුව සූර්යයා යනු මේ විශ්වයේ පවතින තාරකා අතරින් ඉතාම කුඩා තාරකාවක්. යම් දිනක අපේ සූර්යයාගේ සියලුම හයිඩ්‍රජන් පිරිහී යනවා. එවිට සූර්යයා විසින් හයිඩ්‍රජන් දහනය කර ඉතාමත් ප්‍රබල මෙන්ම බර මූලද්‍රව්‍යයන් ඉපදවනවා. ඉන් අනතුරු ඒක ප්‍රතිඵලයක් විදියට අපේ සූර්යයාගේ පිටත ස්තරයේ ප්‍රබල ලෙස ප්‍රසාරණය වීමකට ලක් වෙනවා. එවිට අපගේ සූර්යයා කොතරම් විශාල වෙනවද කිව්වොත් සූර්යයා අඟහරු ග්‍රහයාගේ කක්ෂය දක්වාම විශාල වෙනවා. එවිට අපේ පෘථිවියත් අවසන් ගමන් ගිහින් තිබේවි කියලයි විද්‍යාඥයින් පවසන්නේ. කෙසේ වෙතත් අවසානයේ සූර්යයා ප්‍රසාරණය වෙලා පුපුරා යාමකට ලක් වෙනවා. නමුත් ඒක සුපර්නෝවා පිපිරීමක් නොවන බව විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. කෙසේ වෙතත් සූර්යයාට සුපර්නෝවා පිපිරීමක් ඇති කරමින් කළු කුහරයක් බවට පත් වෙන නම් සූර්යයා පවතින ප්‍රමාණයට වඩා 20 ගුණයකින් පමණ විශාල වෙන්න ඕන කියලා තමයි NASA ආයතනය පවසන්නේ. ඉතින් මේ සියල්ල අවසානයේ ඉතිරිවන්නේ සූර්යයා කලින් හයිඩ්‍රජන් නිපදවූ සූර්යයාගේ මධ්‍ය ප්‍රදේශයේ විතරයි. ඒ කියන්නේ සූර්යයාගේ කේන්ද්‍රයේ කොටස පමණයි. මේ කොටස ඉතාමත් කුඩා කොටසක් වෙන අතර ආසන්න වශයෙන් පෘථිවියට වඩා සුළු ප්‍රමාණයක් විශාල වෙනවා. අවසානයේ මේ ඉතිරි වූ කේන්ද්‍රය සුදු වමන තාරකාවක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අසල ග්‍රහවස්තුවක් පිහිටා තිබුණොත් එම තාරකාව රාත්‍රී යහසේ චන්ද්‍රයාසේ එම ග්‍රහලෝකයට පේනවා. මොකද සුදු වමනයෙකුගේ ආලෝකය ඉතාමත් කුඩා නිසා. ඒ වගේම තාරකාවක් සුදු වමන තාරකාවක් බවට පත්වීමෙන් අනතුරුව විශාල ගුරුත්වයක් පෙන්නුම් කරනවා. නිකමටවත් අපි අභ්‍යවකාශ නානයක නැගිලා ඒ දෙසට ගමන් කරොත් අපේ යානයේ නූල්ස් වගේ මිරිකිලා යන්න පුළුවන්. ස්කන්ධය ගැන කතා කළොත් අපේ බර 4 හෝ 5 ගුණයකින් වැඩි වී දැනෙනවා. ඔබට එම තාරකා වසරට ගොස් අඩුම තරමේ ඇදුමක්වත් ඇඳගෙන ඉන්න බැරි වෙනවා. මොකද ප්‍රබල ස්කන්ධය නිසා ඇදුමේ බරටම ඔබ මිය යන්න පුළුවන්. සුදු වමනයක් අසල ග්‍රහලෝක පවතින පුළුවන්. බොහෝ විට ජීවයක් පවතින ග්‍රහවස්තුන්ද පිහිටා තිබෙන්න පුළුවන්. මේ වෙන විට පෘථිවියට සමාන ග්‍රහවස්තුන් කිහිපයක් හොයාගෙන තියෙනවා. ඒ අතරින් සුපිරි පෘථිවි කිහිපයක්ද පිහිටා ඇත්තේ සුදු වමන තාරකාවක් ආසන්නයේ බව විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ට්‍රැපිස්ට් 1 නමින් හඳුන්වන තාරකාවක් වටා පෘථුවියට සමාන ග්‍රහවස්තුන් 7ක් තියෙනවා කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ ට්‍රැපිස්ට් 1 කියන තාරකාවත් සුදු වමන තාරකාවක් බව මතක තබා ගන්න. සුදු වමන තාරකාවන් තමයි විශ්වයේ පවතින ප්‍රබලම උෂ්ණත්වයක් පවතින වස්තුන් වෙන්නේ. එය සාමාන්‍ය තරුවකට වඩා 40 ගුණයක් හෝ 50 ගුණයක් උෂ්ණත්වයක් පෙන්වන තාරකාවක් ඉදිරියේ තමයි විද්‍යාඥයින් හඳුන්වන්නේ. නමුත් මෙම වස්තුන්ගේ උෂ්ණත්වය පිටතට පැමිණෙන්නේ නැහැ. මොකද එහි උෂ්ණත්වය ඇතුලේ ස්ථානගත වී තිබෙන නිසා එළියට උෂ්ණත්වය පැමිණෙන්නේ පිටත ස්තරයෙන් පමණයි. එම නිසා සුදු වමන තාරකාවක්ද මිය යන්න විශාල කාලයක් යනවා.